ආරම්භයක් වෙයි කියලා අපි හිතනවා. මොකද අපි මේ වෙලාවේ ඇත්තටම වැඩි වෙලාවක් ගන්නත් දෙනක් මොකද ඔබතුමාගේ සිංහසම අපිට ආන්න ඕනේ යන්නේ වැඩි හරයක් ඉතින් ගොඩක් ආදරෙන් කියන මේ වෙලාවේ අපි පොරොන්දුවක් වෙන වෙලත් නාලිකාවේ අදිනුයි අපි පොරොන්දුවක් වෙන මේ වෙලාවේ අපි එකතු වෙලා ඔබතුමාට ශක්තියක් වෙන්න අපි ඩවිඩ් මාත්මයාගේ ඒ සීනියක් කියන සැබෑ කරමු නේද මේ වෙලාවේ එතුමාගේ නිවසේ ඉදිරි වැඩ කඩතික අපි වෙලත් නාලිකාව මගේ ඔබතුමාට මේ වෙලාවේ අපි එකතුලා සහයක්ලා ශක්තියක් කියලා කරලා දෙනවා කියලා අපි අධිපතිතුමාත් එක්ක අපි කරන් දෙනවා මේ වෙලාවේ වෙලත් නාලිකාව මගේ මගේ දැසින් හංගා සෙනෙහස දුන් මාගේ අම්මා හැටි පමණින් ඔබ දන් දුන්න හින්දා හැම මොහොතේ මට හයියක් වුණා ඔබ වටිනවා මහ මෙර තරම් මට මගේ රත්තරන් නම් සංසාරේ ඔබ හමු වේවා මගේ මම්මා වෙලා නැති බැරිකම් මගේ දැසින් හංගා සෙනෙහස දුන් මාගේ අම්මා සිරිලක බබලන අපේ තැනක් අපේම අපේ තැනක් හිතවකම් දෝත දරන් අතුරයි මුළු ලොව මනුස්සකම් වෙලස ටීවී එන්න අපි අපේ අයට උදව් කරමු ඉතින් ටික දවසකට පස්සේ නැවතත් අපි ආවා විලස ටීවී නාලිකාවේ අපේ කණ්ඩායම ආවා දමිත් සන්තෝ බලන්න. අයිබෝන් මල්ලි. අයිබෝන්. අපේ සංගීත ප්‍රසංගයට ඒ කියන්නේ ගීයක මීට වැඩසටහනින් පස්සේ හමු වෙන දෙවන දවස. ඇත්තටම එදා දවසේ කොහොමද? වා රසවින්ද මේ තර බැලුවද? චැනල් ප්‍රෝග්‍රෑම් එක බැලුවා. යාළුව ගොඩක් ඒකට කමෙන්ට්ස් කරලා තිබුණා. හ්ම් හ්ම්. ඒ මහා පුදුමයක් අද ලැබුණා සතුටක්. ඔව්. ඉතින් මන්දරේ වැඩමෝ පීවලයින් ගත්තක පොදු ප්‍රචාර තියෙනවා පැහැදිලිවනේ වා එදා දවසේ පුදුම සතුටකින් කියත් දැක්කම ඔව් ඔව් පොඩ කාලෙකින් ඉදිරින් එළියට වැස්සේ බුදුර කණ්ඩායමත් එක්ක ඔව් මේක ලොකු සතුටට කාරණා ඉතින් ගොඩක් අය අපට channel එකේ අපේ නාලිකාවට කතා කරලා ගොඩක් අය ප්‍රශංසා කරා මෙවැනි සුන්දර මිනිස්සෙක් වෙලස ටීවී නාලිකාවට ගෙනහල්ලා කරපු වැඩසටහන ගැන ඇත්තටම මේ ගොඩක් අය මට ප්‍රශංසා කරා මට ලොකු අභිමානයක් ඒක මොකද මං අපි වෙල්ලස් ඉපදිලා වෙල්ලස්සෙම දක්ෂ කොල්ලෙක් දක්ෂ ගායකයෙක් ජනප්‍රිය ගායකයෙක් රටක් ලෝකයක් හඳුනන ගායකයෙක් අවුරුදු දෙක තුනකට වගේ පස්සේ නිහඬතාවයකින් ඉඳලා වෙල්ලස් ටීවී නාලිකාවේ මැදිරියට ආවට පස්සේ ගොඩක් අය සතුටින් කතා කරා. ඒ සතුට අද භුක්ති විඳිනවා අපි. ඒ නිසා ඒක බෙදා හදා ගන්න මට හිතුණා මේ අද දවසේ සඳුදා දවසේ. මම කාර්යාලින් නිසා උදේ පාන්දරම අපි වාව බලලා අනිවාර්යෙන් දැන් මගේ හිතේ තියෙන ඔයාලට මම දාපන් විදියක් දුන්නා මම මෙතෙන්ට ආවට පස්සෙත් දැනන්නේ ඒ තමයි ඔබ නිදහසේ ඉන්න පුද්ගලෙක් ඔබට නිදහසේ ඉන්න නිවහනක් තවම නැහැනේ හදන්න හදන්න අපි හදමුනේ ඒක තමයි ඔබ සතුටින් ඉන්නේ ඒක හදා දෙනකම් බලාපොරොත්තුෙන් ඒ බලාපොරොත්තු තියෙනනේ මට බලාපොරොත්තුවක් ඇති වුණා අර අයියගේ ඒ නිවාස හදලා විදලා දින්න වීඩියෝස් ටිකක් මට දැක්න හම්බුනේ ඒකත් එක්ක අයි මට හිතුණා මගේ වැඩි අනිවාර්යෙන් අයිය කරලා දෙයි කියලා. ඔහොම සුතේම විශ්වාසයක් ගොඩනගා ගත්තාට ඒ channel එක channel එක බැලුවා පස්සේ මම ගෙවල් හදනවා සතියෙන් දෙකෙන් තුනෙන් මාසෙන් හදලා දෙනවා. ඒක දැක්කලා පස්සේ ඔයාලට මොනවද කියන්නේ? නෑ ඉතින් අපි ගෙවගෙන ආපු ජීවිතෙත් එක්ක බණ්ඩාරයේ ලොකු වෙනසකට පත් වෙලා තියෙනවා. ඉතින් මේ වෙනසේ අයිය ශක්තිය දින වෙලාවේ මටත් උදව් කරනවා කියන එක මගේ හිතේ හැඟීමක තියෙනවා. ඒ සතුට අනිවාර්යෙන් මේ දේ ඉෂ්ට කරන්න අපි බලාපොරොත්තු වෙන ඕන දුර දිනයකදී ඉතින් පණිවිඩය අපි තම දවස් කැරගෙන ඉන්න. එහෙම. මොනින්? එහෙම. හා? ඉතින් මොනවද මේ දවස් මෙතන නිකන් සාමාන්‍ය ජීවිතය ගත කරනවා? සාමාන්‍ය ජීවිතයක්. ඒක ඉතින් ලයිෆ් එක ගත කරනවා නේද? ඔව්.
මේ සංගීත ප්‍රසංගකට මේ ආරාධනා තියෙනවද මේ දසු? ආරාධනා බහුලයි. ඔව්. දැන් අපි 10ක් 15ක් කලි බාරගත්තා. ඒ වැඩත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. තමත් අපි අපි මිනිස්සු වැටෙනව, නැගිටිනව, වැටෙනව කුචි කාලෙත් එහෙම දැනගිද මේ අපන මොකද වැඩ ගගා ගිහිල්ලා කුඩු දෙකෙන් යන්තම් හිට ගන්නව නේද අපි? එහෙමත් ගිහිල්ලා සමහර කාලෙට වැටෙනව නේ. ඔව්. එහෙම අවස්ථා තියෙනවා. ඒ වගේ අපට වුණා අපි දැන් නැගිටින කාලෙ වෙලා. අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම. ඒ වගේම ඔබට කියලා නිල රතයක් නෑ නේ, වාහනයක් නෑ. ඇත්තම කතාව කර කියනවා. අපි මේ ප්‍රේක්ෂකයන්ට කියමු ඇත්තම කතාව. ඔබේ මේ තියෙන මනුස්සකම, ඔබේ තියෙන අවංකකම අපි කියමුද දවසට? ඔව්, හැමදේම තිබුණා. බිලා නැති වුණා. ඒ දුකෙන් නෑ. දුකක් නෑ. ඉතින් මිනිස්සු ඉන්නවා ආදරයෙන්. ඒ නිසා අද දවසේ අපි සූදානම් දමිත් අසංක කියන චරිතය වෙනදා ඌ ඒ චරිතයම දැනටත් ඉන්නවා කියන තහවුරු කරන්න තමයි අද දවසේ මේ අපි ආවේ කතා බහට. දමිත්ට අපි නිවසක් හදන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ ආරම්භයක් ගන්න නොබෝදුමකින් බලාපොරොත්තුවක් තියෙනවා හිතේ. අපි බලමු මේ සිහිනිය සැබෑ වෙන දවසේ නේ. ඔව් මම හිතනවා ඉතින් ඒක බණ්ඩාරගේ විශ්වාසයෙන් ඔයාගේ හයිය ශක්තියෙන් මට ලැබෙයි කියලා විශ්වාසයෙන් ආරම්භයක් වෙයි කියලා අපි හිතනවා. මොකද අපි මේ වෙලාවේ ඇත්තටම වැඩි වෙලාවක් ගන්නත් හොඳනක් මොකද ඔබතුමාගේ සින්දුසම අපිට ආන්න ඕනේ යන්න වැඩි හරියක් නැක්. ඉතින් ගොඩක් ආදරෙන් කියන මේ වෙලාවේ අපි පොරොන්දුවක් වෙන වෙලත් නාලිකාවේ ඇදිමුයි. අපි පොරොන්දුවක් වෙන මේ වෙලාවේ අපි එකතු වෙලා ඔබතුමාට ශක්තියක් වෙන්න අපි දමිත් මහත්මයාගේ ඒ සීනියක් තියෙන සැබෑ කරමු නේද මේ වෙලාවේ. එතුමාගේ නිවසේ ඉදිරි වැඩ කටයුතු අපි වෙලස නාලිකා මගේ ඔබතුමාට මේ වෙලාවේ අපි ඉතිරිලා සහයක් කළා, ශක්තියක් කළා කර දෙනා කියලා අපි අධිපතිතුමාත් එක්ක අපි පොරොන් දෙනවා මේ වෙලාවේ වෙලස නාලිකා මගේ. ප්‍රේක්ෂකයන්ට අපි ආරාධනා කරමු අපිත් එක්ක වෙලස ටීවී නාලිකාවත් එක්ක එකතු වෙලා දමිත්ට උදව් කරන්න. ඔබේ හැඳින්ම ඉල්ලීමක් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ යාළුවන්ටත් මම කියන්නේ පුළුවන් හැකි ආකාරයෙන් නිවසක් හදනවා කියන එක මේ සුළුපටු රාජකාරියකුත් නෙමෙයි. ඔව්. වේදමක් යනවා. ඒකට ඔව් මල්ලිලාට පුළුවන් විදියකින් දායකත්වයක් ලබා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. හරි. මම දමිත්ගේ ඉල්ලීම අපි සපත කරන්න සූදානම්. ඒ දිනේ නොබෝ දිනකින් එන බව මේ වෙලාවේ මතක් කරනවා. අපි ඒ දිනේ අද කියන්නේ නැහැ. අපි නොබෝ දිනකින් කියන්න එදා දවසට. ඊට කලින් තමයි මේ අපි ආවේ පොඩ්ඩක් සොයා බලන්නට. ඉතින් අද දවසේ අපි සූදානම් දමිත්ගේ හඬ පොඩ්ඩක් අවදි කරන්නට ලබන මාසේ 10 වෙනිදා, ඒ කියන්නේ පෙබ්‍රවාරි 10 වෙනිදා වැල්ලවාය මහජන ක්‍රීඩාංගණයේදී දෙවන්තම, ඒ කියන්නේ වසරේ දෙවන්තම සංගීත ප්‍රසංගයක් පැවැත්වෙනවා. අතිවිශාල පිරිසක් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නව. මොනරාගල, වැල්ලවාය, බුත්තල, අවට වගේම බණ්ඩාරලැල්ල, කුඹල්වෙල, තනමල්වෙල, සෙවණගල සහ මේ අවට විශාල ප්‍රමාණයක් එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දමිත් වසර ගණනාවකට පස්සේ දෙවන්තම වේදිකාවක නගින දවස පෙබ්‍රවාරි 10. එමනේ එහෙමයි. කලින් මම ඉස්සල්ලාම බුක් කරගත්ත ෂෝ එක තමයි 10 වෙනිදා. 10 වෙනිදා. ඒ දින පස්සේ ගොඩක් තියෙනවා. එහෙමයි. ඒ නිසා අපි ආරාධනා කරනවා රට වටේම ඉන්න අපේ දමිත් අසංකට ආදරය කරන සියලු රසික රසිකාවයන්ට සජීවී නරඹන්න පුළුවන් වෙලස ටීවී නාලිකාව ඔස්සේ කැමැති අය දමිත්ව මුණ ගැහෙන්න එන්න පුළුවන්. පෙබ්‍රවාරි 10 වැල්ලවාය මහජන ක්‍රීඩාංගණයට આવොත් රාත්‍රී 7 සිට රාත්‍රී 12 දක්වා පැය 5කට අධික කාලයක් දෙවන්තම සංගීත ප්‍රසංගය ආරම්භ කරන සියලු කටයුතු සූදානමින් කරන වකවානුකයි අපි ආවේ දමිත් අසංකව හම්බ වෙන්න. ඉතින් දමිත් එදා දවසේ ගායනා කරන ගීත දෙකක තුනක වගේ කොටස් කීපයක් අහන්න කැමති අපේ ප්‍රේක්ෂකෝ. එදා දවසේ බලාපොරොත්තු වෙන්නේ මොන වගේ ගීත ගායනා කරන්නද? පර්ණ සින්දු ටිකම අයියේ ආපහු අලුත් වෙනත් එක්ක පර්ණ ටිකක් මම කියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොනවා වෙයිද දන්නේ නැහැ. මම සංගීත කණ්ඩායමත් එක්ක හරියට සම්බන්ධ වෙන්නේ නැහැ. බැජී සංගීත කණ්ඩායම තමයි සංගීතවත් වන්නේ. ඔව්යි. ඉතින් මට ඉන්නත් වෙලා සිතට දැනෙනවා පායන සඳිය පාවිට සඳින් වලින් මේ වගේ ගීත ටිකක් ගායනා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. පොඩි කොටසක් මට හිණයක් වෙලා ඔබේ ඔය ආදරේ සිත තාම දන්නේ නැහැ මා ඇයිද පුතේ සඳ රාජිනී නුඹයි මගේ හද මන්දිරේ සදා විනස් නොවේ මගේ ආදරේ මට හිණයක් වෙලා ඔබේ ඔය ආදරේ සිත තාම දන්නේ නැ මා ඇයිද පින්කලේ සඳ රාජිනී නුඹයි මගේ හද මන්දිරේ සදා විනස් නොවේ මගේ ආදරේ එදාට ඒ ගීතයත්
අහන්න පුළුවන්. ඒ වගේම තව ගීතයක්. නුවර එළියේ සිසිල් බවයි විටකදී හද මඩල මහවන්නේ යෙලු බවයි විටකදී හද මඩල කොළොම්පුරේ රුදුරු බවයි විටකදී හද මඩල ලොරපුරේ සමාධියයි විටකදී හද මඩල එළියේ සිසිල් බවයි විටකදී හද මඩල මහවන්නේ යෙලි බවයි විටකදී හද මඩල කොළොම්පුරේ රුදුරු බවයි විටකදී හද මඩල අනුරපුරේ සමාධියයි විටකදී හද අනිවාර්යෙන්. ඒ වගේම අම්මාගෙන අමතක කරන්න බෑ. අම්මාගේ ගීතේ හැමෝම අහන්න අහසයි. තමන්ගේ දසමාසයක් කුසේ දරාගෙන හිටපු අම්මාගෙන දමිත් අසංක සුන්දර විදිහට ගීත ගායනා කරලා තියෙනවා. මම හිතන්නේ එදාට අනිවාර්යෙන් මේ ගීතේ ගායනා කරන්න වෙනවා. ඔව් අය. අනිවාර්යෙන් මේකේ කොටසකුත් අපි අහමු මේ වෙලාවේ. නැති බැරිකම් මගේ දැසින් හඳා සිනහස දුන් මාගේ කම්මා හැකි පමණින් ඔබ දන් දුන්නා හැම මොහොතේ මත හයියක් වුණා ඔබ වටිනවා මහමෙර තරම් මට මගේ රත්තරන් නම් දුවගේ ගීත ටිකක් ගායනා කරන්න බලාපොරොත්තු මගේ දැසින් හංගා සෙනෙහස දුන් මාගේ අම්මා හැකි පමණින් ඔබ දන් දුන්නින්දා හැම මොහොතේ මට හයියක් වුණා ඔබ වටිනවා මහමෙර තරම් මට මගේ රත්තරන් නම් සංසාරේ ඔබ හමු වේවා මගේ මම්මා වෙලා නැති බැරිකම් මගේ දැසින් හංගා සෙනෙහස දුන් මාගේ අම්මා පොඩි කාලේ තුරුලේ හොවාම ඔබේ නිින්ද සඟවා දමා දොයි දොයි කියා මාව නිදි කෙරුව තාලේ මගේ ලෝකෙ කවියක් කළා හැම සංසාරේ ඔබ හමු වේවා මගේ මම්මා වෙලා ඇති තරුණ මිනිහෙක් වුණත් මගේ ගාව ඔබ නැවතිලා ඔබ අනලා මට කවන බත්කට රසයි මේ ලෝකෙ හැමටත් වඩා හැම සංසාරේ ඔබ හමු වේවා මගේ මම්මා නැති බැරිකම් මගේ දැසින් හංගා සෙනෙහස දුන් මාගේ අම්මා
හැකි පමණින් ඔබ දන් දුන්න හින්දා හැම මොහොතේ මට හයියක් වුණා ඔබ වටිනවා මහ බෙර තරම් මට මගේ රත්තරන් හම්බේ හැම සංසාරේ ඔබ හමු වේවා මගේම අම්මා වෙලා නැති බැරිකම් මගේ දැසින් හංගා සෙනෙහස දුන් මාගේ අම්මා මගේ ප්‍රථම ආදරි සුවඳ හද තියා ඒ උතුම් ආදරි රැගෙන ඔබ ඒ උතුම් ආදරි රැගෙන ඔබ මගේ ප්‍රථම ආදරේ සුවඳ හද තියා ඒ උතුම් ආදරේ රැගෙන ඔබ ගියා ඒ උතුම් ආදරේ රැගෙන ඔබ ඒ හඬ එලෙසින්ම තියෙනවා ඉතින් ඒක නිසා අපේ තරුණ පරපුර වගේම උඩා මහලු සියලු දෙනාම ආස කරන සුන්දර චරිතයක් තමයි දමිත් අසංක කියන්නේ. ඒ නිසා මොනරාගල දිස්ත්‍රික්කය කියන්නේ දුෂ්කර දිස්ත්‍රික්කයක්. හැබැයි වැල්ලවාය කියන්නේ දුෂ්කර කොට්ටාසයක්. ග්‍රාම සේවා වසමගතොත් ඇතිලිවැව. හැබැයි ඇතිලිවැව කියන ගම්මානේ සුන්දර මිනිස්සු ඉන්නවා. අමතක කරන්න එපා. එවැනි සුන්දර මිනිස්සුන් තමයි දමිත් අසංක කියන්නේ. ඒ නිසා ආදරය, කරුණාව, මෛත්‍රිය කැටි කරගත් එකතුවරගත් ඒ සුන්දර මනුස්සයා අද දවසේ අපිත් එක්ක ඉතුරු වෙලා ඉන්නේ වෙලස ටීවී නාලිකාවත් එක්ක. ඉතින් අපි ආරාධනා කරනවා හැමෝටම පෙබරවාරි 10 රෑ 7ට අනිවාර්යයෙන්ම වැල්ලවාය මහජන ක්‍රීඩාංගණයට එන්න. දමිත් අසංකගේ ඒ ගීත පමණක් නෙවෙයි ගීත ගොන්නක් ගායනා කරන සූදානම් බැජී සංගීත කණ්ඩායම කුරුණෑගල සිට එනවා. සංගීතවත් වන්නට දෙවන්ත වසරේ දෙවන්තම සංගීත ප්‍රසංගය තමයි වැල්ලවාය මහජන ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7ට ආරම්භ කරන සීඩපත් සූදානම් මාධ්‍ය දායකත්වයේ වෙලස ටීවී. එදින අපි සූදානම් දමිත් අසංක ඇතුළු ගායක ගායකන් රසක් යනවා. ඉතින් අපේ ප්‍රධානම පුද්ගලයා ප්‍රධානම ගායකයා තමයි දමිත් අසංක. ඉතින් වෙලස පුරවරේ බිහිවුණු ලංකාවටම ආදරය කරන ලංකාවම ආදරය කරන දමිත් අසංකත් එක්ක දවසේ මේ පුංචි කතා මාත් එක්ක තුනට බොහොම සතුටුයි දමිත්. ඉතින් ජයෙන් ජයම වේවා කියලා අපි මේ වීඩියෝ එකෙන් සමුගෙන යනවා. එහෙමයි.